ගාක්ම සතුටි ඕවර 10ක් දාන්න ලැබිච්ච එක ගැන ඒ වගේම දාන්න පුළුවන් වෙච්ච එක ගැන මම ගිය මාස 5 ඇතුළතදී සෑහඳ ශාරීරික යෝගිතාවල යෙදලා මේ අපේ ට්‍රේනර්ත් එක්ක හුඟක් වැඩ කළා ටිකක් ඇඟ බස්සගෙන දැන් ආයි පන්දිය වන්න පටන් ගත්තා නමුත් ප්‍රථමයෙන්ම කියන්න ඕනේ මට මම පිතිකරුවෙක් හැටියට තාමත්ම අසාර්ථක වෙච්ච තරගාවලියක් මේක මොකද මේ මගේ ප්‍රධාන අංශය පිතිකරු අංශය. ඉතින් නමුත් ඒක පෙනුන්නේ නැහැ මොකද අපි 300ක් හඹා ගියා පළවෙනි තරගයේ වගේම 300ට ළඟා වුණා තුන් පාරක්ම. ඉතින් අවිෂ්ක මයිදානේ අනිත් පිතිකරු සියලුම දෙනාම අවිෂ්ක කුසල් මෙන්ඩිස් විශේෂයෙන් නමුත් අනිත් සියලුම දෙනාම මං හැරෙන්න හොඳට පිතිකරණයේ යෙදුනා. ඉතින් සමහර අවස්ථාවලදී අපි හැමෝම දකිනවා හැම පිතිකරුවන්ටම ඒ තරගාවලියේදී හොඳට කරන්න බැරි වෙනවා. නමුත් අපිට හොඳ දෙයකට තිබුණේ අපේ ස්ටාර්ට්ස් ලබාගත් පිතිකරුවන් ඔක්කොම 80ව 100ව ලබා ගත්තා. ඉතින් අපිට පන්දි යවන්නන් විදියටත් ඒ ඉලක්කය තිබුණම හුඟක් වාසිදායකයි. ඒ ඔක්කොම මං හිතන්නේ අපි ඉතාමත් මහන්සි වෙනවා ෆීල්ඩිං වලින් ඒ වගේම බැටින් බෝලිං ඒ අංශ තුනෙන්ම ඒ වගේම පුහුණු කරුවන් ඉතාමත්ම මහන්සි වෙනවා අපිට ඒ දේවල් ලබා දෙන්න අපිට හැම ෆැසිලිටි එකක්ම ලබා දෙන්න ක්‍රීඩකයන් විදියට ඒ වගේම හුඟක් කොන්ෆිඩන්ස් දෙනවා පුහුණු කරුවන් අපිට. ඉතින් ඒ ඔක්කොම එකව වෙලා තමයි මේ කණ්ඩායම් හැංගීමෙන් ක්‍රීඩා කරනවා සියලුම දෙනාම. ඉතින් ඒ ඔක්කොම එකව වෙලා තමයි දැන් අපි හොඳ ගමනක් යන්න පටන් අරන් තියෙන්නේ. අපි විශ්වාස කරනවා ඉදිරියටත් ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලා. මෛදානේ පළවෙනි තරගයේදී අපි ලකුණු හඹා ගිය ආකාරය ඒකින් අපි ඒක දින මෛදානේ වනිඳු හසරංග ඒ ලබා දුන්න ජයග්‍රහණයෙන් තමයි අපේ ටීම් එකට කොන්ෆිඩන්ස් ආවේ. ඊට පස්සේ සියලුම පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට පන්දු රකින්නන්ට ඒ කොන්ෆිඩන්ස් එක ආවා පළවෙනි තරගයේ දින්නන් පස්සේ. ඊට පස්සේ අපි වෙස් කොදෙව්වන්ට ඔලු උස්සන්න ලබා දුන්නේ නැහැ දෙවෙනි තරගයේදී සහ තුන්වෙනි තරගයේදී. විශේෂයෙන්ම පිතිකරුවන් ලකුණු බෝඩ් එකට දාලා දුන්නා. ඉතින් පන්දු යවන්නන්ට ලේසි වුණා ප්‍රෙෂර් එක බිල් කරන්න පීඩනය බිල් කරන්න. ඉතින් මං හිතන්නේ පළවෙනි තරගයේදී ඒ වනිඳු හසරංග ඒ ලබා දීපු ජයග්‍රහණය තමයි මං හිතන්නේ ටර්නින් පොයින්ට් එක. ඔය අවසන් පන්දුවලදී මිට තරගය ජයග්‍රහණ දෙපැත්තම දෝල් වෙන ආකාරයක් අපිට දක්න ලැබුණා. ඉන්දියා ස්ටාර් පන්දුවල පහර දීමක් කරා ඒ වගේ පන්දුවේ ඉමත් සාර්ථකව සාමාන්‍යයෙන් කරා. අපි කණ්ඩායමේ නායකයත් එක්ක අපිට පුළුවන් හැම සහයෝගයක්ම ලබා දෙන්න ඕනේ. ඉතින් අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විශේෂයෙන් අපි එක්කව් වෙලා අපි සාමූහික තීරණ තමයි ගත්තේ. ඉතින් අපේ අයිඩියාස් හැමෝම දීලා අන්තිමට ඒ අවස්ථාවේදී හොඳයි කියන එඩිෂන් එක තමයි නායකයා ගන්න. ඉතින් මම දැන් දිමුත් ඉතාමත් හොඳට කැප්ටන්ුත් කරා කණ්ඩායම හොඳට හැසිරෙව්වා. ඒ වගේම අපි අන්තිම ඕවර 10ට ආපුවම තනතිල්ලත් ටිකක් හොඳ පැත්තට බර වුණා. මොකද පින්න වගේ පොඩ්ඩක් ඇවිල්ලා තනතිල් අර පළවෙනියට බැට් කරනකොට තිබිච්ච අර මේ අර ඉඳලා එන ගතිය තිබුණේ නැහැ. ඉතින් අපිට පන්දු යවන්නන්ට සමහර වෙලාවට යෝකර්ස් දාන්න අමාරු වෙනවා බෝල් ලිස්සන හින්දා. නමුත් මම හිතන්නේ පන්දු යවන්නන් ඒ පීඩණය හොඳින්ම දරාගෙන හොඳටම පන්දු යවුවා අන්තිම අවස්ථාවේදී. ඉතින් අපි හැමෝම එකව වෙලා තමයි ඉරිෂන්ස් ගන්නෙ. විශේෂයෙන් දිමුට්ට සියලුම දෙනාම උදව් කරා. ඔව්, ඉතින් අපි දැනගත්තා තනතිල්ල අපි බැට් කරනකොට
මන්දගාමි ස්වභාවයක් තිබුණා. නමුත් මං කලින් කිව්වා වගේ පින්න වැටුණාන් පස්සේ ඒක පොඩ්ඩක් වෙනස් වුණා. නමුත් අපිට තියෙන ස්ට්‍රෙන්ත් එකෙන් අපිට ප්‍රයෝජන ගන්න ඕනේ. අපේ ඉන්න පන්දු යවන්නන්ගේ ඒ බෝල් කරන ආකාරය, ඒ ප්‍රැක්ටිස් කරන ආකාරය, අපි පුහුණු වීමවලදී ඒ දේවල් තමයි යොදා ගන්න ඕනේ. අන්තිම වෙලාවේදී තනතිල්ල මොනා වුණත් මම හිතන්නේ පන්දු යවන්නන්ට පුරුදු දේ තමයි කළ යුත්තේ. ඉතින් අපි හැමෝම කරේ ඒ දේ තමයි. හැබැයි අපි 40 ඕවරක පටන් 40 වෙනි එක පටන් ගන්නකොට බෑට් ඕවර 4ක් තිබුණා. ධනන්දියට ඕවර 5ක් විතරක් තිබුණා. ධනා අයියට වඩා ලකුණු 13කට යගේ ඕවර 5 දාලා තිබුණා. ඒ යා මොල්තරේ නැත්නම් මේ පරි ඒ අවස්ථාවේදී සීලුම දෙනා කතා කරා. මොකද පොලාඩ් සහ ජේසන් හෝල්ඩ් තමයි පන්දුවට පහර දුන්නේ. ඉතින් ඒගොල්ලන් එවලේ අපි ස්පින් එක දැම්මොත් සමහර වෙලාවට දැන් වනිදු හසරංග බෝලේ එළියට කපන්නේ රයිට් හෑන්ඩර්ස්ලාගේ. නමුත් බෝලේ ඇතුළට ඒ වගේම පින්න වැටිච්ච හින්දා අපිට පොඩි චකිතයක් තිබ්බා. එවලේ දැම්මොත් ස්පින කෙනෙක් දැම්මොත් ගහයි කියලා පොලාඩ්. මොකද පොලාඩ්ගේ ස්ට්‍රෙන්ත් එක ඇවිල්ලා ස්පින් එකට කෙලින් ක්ලියර් කරන්න පුළුවන්. පොලාඩ් ජේසන් හෝල්ඩේ ඔක්කොමලාට ලෙන්ත් එක මිස් වුණොත් එළියට ගහනවා. ඉතින් අපි ඒ වෙලාවේදී ෆාස්ට් බෝලර්ස් ලව උපයෝගී කරගන්න තමයි බැලුවේ වනිදු හසරංගෙන් පස්සේ. ඒකම බොහෝ කාලයකට පස්සේ අපි දැක්කා රටක ගුණක තරගාවලියක් තමයි 11 දෙනා සෙල්ලම් කරනවා. මේ ඔබට මතක තියෙනවද අන්තිම සෙල්ලම් කරේ කොහොමද කියලා? ඒක කොයි කාලෙද? අතර මතක නැහැ. නෑ, ඇත්තම කිව්වොත් අපි මේ දේ තමයි කළේ යුත්තේ. මොකද අපි එක කණ්ඩායමක් දිගටම දැන් අනිත් රටවල් ගත්තත් මම හිතන්නේ හොඳට කරන රටවල් ගත්තොත් ඒ එක කණ්ඩායමක් මම හිතන්නේ 12 දිනක් 15 දිනක් තෝරලා දිගටම ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා. එතකොට තමයි ඒක ඒගොල්ලන්ට කොන්ෆිඩන්ස් එන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ප්ලේසස් ගැන වරි වෙන්න ඕනේ. මම හිතන්නේ හැමෝටම පීඩනය තියෙනවා පර්ෆෝම් කරන්න. නමුත් එකක් ගහලා එළියට යයිද කියන එක ඔළුවට ගියොත් මං හිතන්නේ ප්ලේ කෙනෙක්ට හුඟක් අමාරුයි. එතකොට තමයි ආත්මార్థකාමී වෙන්නේ ප්ලේ කෙනෙක්. නමුත් පුහුණු කරුවන් සහ සිලෙක්ටර්ස්ලා කියලා තියෙනවා. ඒගොල්ලන් ප්ලේයර්ස්ලාට රන් එකක්, ඒ කියන්නේ දිගු රන් එකක් දෙනවා. එක්කෙනෙක් දෙන්නේ කිහිම්මෙන් වෙනස් වෙයි කියලා. නමුත් කොන්ෆිඩන්ස් දීලා තියෙනවා ප්ලේයර්ස්ලාට බය නැතුව ගිහිල්ලා සෙල්ලම් කරන්න කියලා. ඒ දේ මම හිතන්නේ හැමෝටම පෙවුණා. පිතිකරු අංශයෙන් උත් පන්දු රකින්න කොටත් පන්දු යවන කොටත් සියලුම දෙනාම ඒ කොන්ෆිඩන්ස් පිටින් තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් අර චකිතයක් ඇති වුණොත් ප්ලේයර් කෙනෙක්ට මම මේක ගහලා ෆේල් වුණොත් ඊළඟ එක එළියට යයිද කියන ඒ චකිතේ හැමෝටම තියෙනවා. ඒක ඒ පීඩනේ හැමෝටම තියෙනවා. මම හිතන්නේ පර්ෆෝමන්ස් තමයි නම්බර් 1 හැමෝගෙම. නමුත් දැන් කෝචින් ස්ටාෆ් එක සහ සිලෙක්ටර්ස්ලා ප්ලේයර්ස්ලාට කොන්ෆිඩන්ස් එක දීලා තියෙනවා. මේ එකක් ගහලා එළියට දාන්නේ නැහැ මම කියලා. නමුත් ඒ කොන්ෆිඩන්ස් එක අරන් තමයි ප්ලේයර්ස් සෙල්ලම් කරන්නේ. ඒකෙන් තමයි මම හිතන්නේ ඉතාමත්ම හොඳට සෙල්ලම් කරන්නේ. ඔව්, නුවන් ප්‍රදීප් ඉන්ජ උනම් පස්සේ කවුරු හරි ඕවර් පහක් තව දාගන්න ඕන වෙලා තිබුණා. ඉතින් මම දිමුට්ට කිව්වා අපි කලින් කරා වගේ මම පළවෙනි පන්දු ආර පහ සාමාන්‍යයෙන් හොඳට බෝල් කරා. ඉතින් අවශ්‍ය වුණොත් මම දාන්නම්. අපි මාරු කර දාමු. අපි කතා වෙලා තමයි ඒ ඩිෂන් එක ගත්තේ. ඉතින් මම කිව්වා මට ඉතුරු ඕස් ටික දාන්න පුළුවන්, අවශ්‍යතාවයක් වුණොත් මම දාලා දෙන්නම් කියලා. ඉතින් නුවන් ප්‍රදීප අවාසනාවකට ඉන්ජ වුණා. ඒකෙන් පස්සේ මට අනිවාර්යෙන් දාන්න වුණා ඒ ඕස් ටික. ඒවලේදී රන් අවුට් එක ගත්තන් පස්සේ වනිදු කිව්වා එයාට ෂුව ඒක එයා පොලාඩ් කික් විකට් තුන කෙලින් වැදුනේ කියලා LBW එක. ඉතින් අපිට රිව්‍යූ එක අපිට අවශ්‍ය වුණේ පොලාඩ්ව අවුට් කරගන්න ඒ වෙලාවේ. ඉතින් අපි ඉක්මනට කතා කරලා තප්පර 15 යන්න ඉස්සෙල්ලා කිව්වා පොලාඩ්ගේ අවුට් එකට අපිට අය එකක් දෙමු කියලා. මොකද පොලාඩ් අවුට් කරගත්තොත් ඒ වෙලාවේ ලොකු එකට් එකක්. ඉතින් ඒක තමයි රිව්‍යු කරන්න අපි හැදුවේ. සීක්‍රට් නැහැ මේ. මම හිතන්නේ හાર્ඩ් වර්ක් තමයි. ඉතින් හැමෝම කරන දේ තමයි කැමෙන් පරිස්සම් වෙලා
හුඟක් ශාරීරික යෝග්‍යතාවල යොදලා මම දන්නේ ට්‍රේනර්ස්ලා හුඟක් සපෝට් එකක් දුන්නා ඩිල්ෂාන් ඒ වගේම ඉන්න ට්‍රේනර්ස්ලා ඒ වගේම ෆිසියෝස්ලා හැම දෙනාම හුඟක් සපෝට් කරා ඉතින් මම හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. වන්ඩේ 3 එක ඕ මදන වෙස්ටන්ඩීස් කියන්නේ ඉතාමත්ම ප්‍රබල කණ්ඩායමක් T20 ගත්තොත් විශේෂයෙන්ම ඒගොලන්ගේ අලුතෙන් ඇවිල්ලා ඉන්න ක්‍රීඩකයන්ගුත් වටේම ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ඉතින් අපිට ලේසි වෙන්නේ නැහැ. නමුත් අපිට අපේ කණ්ඩායමට පුළුවන්. මොකද අපි එක් දින තරගාවලිය ක්‍රීඩා කරාම ඒ හොඟක්ම ඒ කට්ටියම තමයි ඉන්නේ. ඉතින් T20 තරඟවලදීත් මම හිතන්නේ හැඩ ගැහෙන්න පුළුවන් අපේ සියලුම දෙනාම ඉතාමත් හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා කොදේවන් එක්ක හොඳ තරගයක් දීලා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මේ තරඟාවලියත්. අනිවාර්යෙන්ම මම හිතන්නේ කුසල් මෙන්ඩිස් කියන්නේ ඉතාමත්ම විශිෂ්ට පිතිකරුවෙක්. මම හිතන්නේ ඒ උතාම ලාබාලයි. ඉතින් අපි හැමෝම ෆේලියස් වලට ලක් වෙනවා. ඉතින් අපි බලන්න ඕනේ අපි කණ්ඩායමක් විදියට සහ අපි හැමෝම එළියේ ඉන්න අයත් අපි පුළුවන් තරම් උදව් කරන්න ඕනේ. මොකද ඒ කුසල් මෙන්ඩිස් කියන ක්‍රීඩකයා ඉතාමත්ම වටිනා සම්පතක්. කුසල් මෙන්ඩිස් ඒ වගේම ආවිෂ්ක වනිදු හසරංග ඉතාම ලාබාල ක්‍රීඩකයෝ. නමුත් ඉතාමත්ම හොඳට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ. ඉතින් අපි හැමෝටම ෆේලිය එකක් එනවා, බෑඩ් පැච් එකක් එනවා. ඉතින් අපි කණ්ඩායමක් විදියටත් උදව් කරන්න ඕනේ අපි සියලුම දෙනාම. මම හිතන්නේ අපි මොකද ඒ ටැලන්ට් එක අපි දන්නවා, අපි දැකලා තියෙනවා. ඉතින් අපි උදව් කරලා මම හිතන්නේ අපි ෆේලියස් වෙනවා මේක ස්පෝට් එකක් ඉඳලා. ඉතින් නමුත් ඒ ප්ලේයර්ගේ වටිනාකමත් එක්ක අපි මම හිතන්නේ පුහුණුකරුවොත් හුඟක් කොන්ෆිඩන්ස් දීලා තියෙන්නේ, හුඟක් උදව් කරනවා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ උදව් කරනවා, ඒ වගේම සියලුම ක්‍රීඩකයන් උදව් කරනවා. අපි හැමෝටම ඉතින් එක කණ්ඩායමක් විදියට, එක පවුලක් විදියට තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් ඒ දේ ඉදිරියටත් කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.